ගෞරවනීය මාධ්‍යයට පළමුවෙන්ම සිරසනම ආචාර කරනවා සියලුම විද්‍යුත් මුද්‍රිත ඒ වගේම සමාජාලා වෙබ්සයිට් ඇතුළු සියලුම මාධ්‍යවලට මේලාවේ ගෞරවනීය ප්‍රණාම පුද කරනවා. මොකද කාලේ වැලිතලාවට යට වෙන්න ගියපු මේ රටේ අහිංසක දරුවෙක් විකෘති කාමාශාවත් තියෙන පාපතරයෙක්ගේ ග්‍රහණයට හසු වෙලා ඒක වීඩියෝ කරලා සමහර විට පිටරට විකුණලත් දන්නේ නැහැ. වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදාහැරලා ඒ විකෘති මානසිකත්වයේ ඒ පාපතරය නිසි දඬුවන් නොදී කාලේ වැලිතලාවට වහගෙන තිබු සිදුවීමක් දැන් අද වෙනකොට ප්‍රධාන තැනකට ගේන සමත් වෙලා තිබෙනවා. එෙහිදී ගෞරවනීය මාධ්‍යයට ඒ වෙනුවෙන් පිළිහිටපු සියලුම සිවිල් ක්‍රියාකාරීගෙන්ට රංගන ශිල්පීන්ට රුපි විභාග රෝජින ඒ වගේ විපක්ෂ නායකතුමා ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සිවිල් කට්ටිය සියලු දෙනාට වේලාවේ ගෞරව පුද කරනවා. මොකද ඒකේ පළවෙනි බෝම්බේ පිපිරුවේ මම. මට තමයි වීඩියෝ එක මුලින්ම ආවේ. අනික කට්ටිය මේක තියාගෙන කල්මරමර ඩීල් දාගෙන හිටියා. ඒ මේ කරගෙන ඒ සියල්ල මේ වෙලාව අන්තිමේදී මේක සමාජගතුණන් පස්සේ තමයි මේක එන්නේ. ඒක මම ගිහින් බාර දුන්නා අන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙන ගෞරවනීය මාධ්‍යයට. මේ අපයෝජනය මේ වන විට දැන් වාර්තා වන තත්ත්වය අනුව අද වන විට අන්තර්ජාලය තුළ කතා බහට ලක් වුණා මැණික් ව්‍යාපාරي සම්බන්ධව මීට කලින් මාධ්‍ය හමුවේදී ඕගොල්ලෝ ගෙනලා ඌට අදහස් ප්‍රකාශ කරන අවස්ථාව සලසු දුන්නා. ඒක අපේ ඩීල් එකක් නෙමෙයි. ඒක ඌ කැමැත්තෙන් ඉදිරිපත් වුණා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිට එන්න ඕනේ. ඔපි අවස්ථාව සලසු දුන්නා. ඌ විසින් යම් යම් ප්‍රකාශ කළා. ඒවත් දැන් නඩුත් වෙලා තියෙන අපිට කරන්න දෙයක් නැහැ. ඔහුව අද මේ වෙනකොට ළමාරස අධිකාරියට කැදවලා ළමාරස අධිකාරිය විසින් හඬ පරීක්ෂණයකට ඔහුව යොමු කරා කියන එක මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. එතකොට දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ රටේ අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුව තමයි මේ රටේ යම් අපරාධයක් සිදු වෙලා නම් මේ අපරාධය පැහැදිලිව සිදු වෙලාද නැද්ද කියලා විමර්ශනය කළා වෛද්‍ය වාර්තාතුකට. ඒ වගේම සියලු විමර්ශන කරලා බලය දින මේ අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුව. ඔවුන් විසින් මේ වන විට දැරිය හඳුනාගෙනත් නැහැ. දැරිය හඳුනා ගැනීම සඳහා දුරකථනංක දාලා තියෙන දැරියගේ පිළිබඳ කිසිදු හොඩුවාවක් නොදා. එතකොට අනිත් පැත්තෙන් ළමා රස අධිකාරිය අර සමාජ ජාලාවල යම් චෝදනාවක් ලක් කියලා පුද්ගලෙක් කියන ඒ පුද්ගලව වරන් ගිහිල්ලා හඬ පරීක්ෂණ කරනවා අනිත් පැත්තේ. එතකොට මේ මොකද්ද මේ කරන්න හදන්නේ? අන්න ඒ නිසා තමයි මාධ්‍ය අමුව කැඳවන ප්‍රධාන විශේෂය වුණේ. කළ යුත්තේ පළවෙනි දේ තමයි දරුවා හඳුනා ගැනීම. මේ රටේ දරුණු ගණයේ අපරාධ සුළමුළ සොයලා ඒ වින්දිතිය අද නීතිමය හමුවට පමුණවලා මේ රටේ කේපීලා අර මේ නන්දි කඩාල කලබුට ප්‍රභාකරන් කොටුකරන් සමත් වෙලා මෙරට 30 වසර යුද්ධයේ ඉවර කරපු සියලුම රණවිරුවෝ සියලු දෙනාට ඉතාමත්ම අගෞරවයක්. මේ දරුවා හොයාගන්න බැරිව හඬ පරීක්ෂණ දා ළමා රක්ෂ අධිකාරිය අර පැත්තෙන් ක්‍රියාත්මක කරනකොට ලැජ්ජ වෙන්න ඕන මේ රටේ මේවා අංශ බාර වෙන නිලධාරී උගත් බුද්ධිමත් කාර්යශූර තමගේ වටිනා ජීවිත කැප කරපු බුද්ධ්‍යාංශයක් මෙරටේ තියෙන්නේ. ඒ බුද්ධ්‍යාංශයෙන් තමයි ලෝකයේ ත්‍රස්තවාදය නිවා කරලා ඒක ජයග්‍රහණය අරගෙන දැන් මේ දේශපාලන පක්ෂ බලයෙන් ඒ අය මේ දරුවා අපයෝජන සිද්ධියේදී මේකේ අගක් මුලක් නැතුව දැන් හදනවා හඬ පරීක්ෂණයක් කරන්න. ඔය හඬ පරීක්ෂණයේ තියෙන්නේ පිටිපස්සේ තියෙන FM නාලිකාවක හඬ. ඒ අතරතුර තියෙනවා පොඩි යම් මේ විධානයක් දීමකේ දරුවටේ ක්‍රියාවලියට. ඒක තුලින් හොයා ගැනීම සඳහා මේගොල්ලෝ යනවනම් හත් දෙයනේ අර දරුවා පැහැදිලිව පෙනිපිනේ තියෙද්දි අර බිම ටයිල් තියෙද්දි අර නාලිකාවෙන් අර බග් සද්දයක් ඇහෙනවා. එතකොට ඒ පරිසර මේක හොයාගන්න බැරි නම් කොහොමද මේගොල්ලෝ අර චූටි හඬකින් මේ සැකර හොයාගන්නේ? මම මේ ප්‍රියාන් මැණික්ගේ සල්ලි අරන් ප්‍රියාන් මැණික්ට කෑ ගහන මිනිහෙක් නේ. මම තමයි මේ කේසේ වත් කළා. අද ප්‍රියාන් මැණික්ට යම් වැරදියෝ නිවැරදිව අද ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මම මේ පැමිණිල්ල ගිහින් දාපු හින්දා මම මාස් කරගෙන නැහැනේ. හරි මම කියන්නේ මේ ඔතන මැණික් ව්‍යාපාරිකය මේකට සම්බන්ධයි කියලා. මම කියන්නේ දරුවා හොයාගෙන දරුවගෙන් ගන්න කවුද කියන එක. අපි කල යුත්තේ ඒක. හැබැයි දැන් යන්න හදනවා අන්න අද ඒ වැඩේට. ඒ නිසා ඒ වැඩේ අගය කරනවා. හැබැයි ඒක නෙමේ කල යුත්තේ මේ දරුවාගේ ඡායාරූපේ වහා මාධ්‍ය ප්‍රසිද්ධ කරන්න. දරුවට අගතියක් වෙනවා. මගේ දරුවා හතර දෙනෙක් ඉන්නවා. දරුවා කල යුත්තේ වහාම ලෝක යුනිසෙෆ් සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අරගෙන දරුවාට විදේශ රටක සම්පූර්ණ ඒ පදිංචි සඳහා වැඩපිළිවෙළ හැදීම. ඒකයි කල යුත්තේ. දැන්
එහෙම නැතුව දානවා අපරාධ ප්‍රතිපාර්තමේන්තුවෙන් මෙන්න අපි හිතට කතනක් තොරතුරක් ඇත්තොත් දන්නන්න තොරතුරක් ඇත්තොත් දන්නන්න කියන්නේ මේ රටේ දෙකෝටියක් ජනතාව මේ වලට බොහොම මේ සමාජ මේ දාලා පරිශීලනය කරන කට්ටිය තමයි මේ සම්බන්ධ 180ක් දැනුවත් බව දෙන්නේ අනිත් මිනිස්සු මේක ගැන දන්නේ නැහැ එතකොට දන්නේ නැති මිනිස්සු කොහොමද දරුවෙක් ගැන තොරතුරු දෙන්නේ ඈ මොකද්ද මේ කුණු හරපේ අපි ආනෝ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවල 23 වෙනිදා මේ මේ දෙවෙන්දා බව කැඳවල තිබුණා මොකද පෙරේදා එතකොට මම ගියා ගිහිල්ලා අතුල්ට ගියා මාධ්‍යත් ඒ මාධ්‍ය ආවරණ ලබා දුන්නා 2:10ට මම දුන්නා මගේ ෆෝන් එකත් මගේ ඇඳුම් පදත් විනාඩි 20ක් මං ඉන්න පුටුවේ මැස්ස පන්න පන්න මදුරු පන්න පන්න අතලින් යන මිනිස්සු බලන විදිහා අපි මොකද වරදක් කළාද කියලා මලහද්දේ යනේ මේ රටේ මේ වැල්ලෙගේ අපරාධයක තොරතුරු කට උත්තරය ඒ සම්බන්ධව විස්තර දෙන්න ගියේ මායවාඩිකල පුටුවට මැස්ස වෙනෝ මෙහෙන් කණ රින්ගනෝ මදුරු වල කකුල ගාලා යනෝ මං පන්න පන්නේ නැතන අතන යන නිසමාදියා බලන යන සක්කාරයද මොකද කියලා අයි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට යන්නේ 180ක්ම යම් කිසි වරදක් කාම නැහැ මොදි ඒකට ඒ කියන්නේ ප්‍රබල සාක්ෂියක් ඇතුවනේ ඒතර අපි සක්කාරයෝද කල යුත්තේ මොකද්ද අපරාධ පරීක්ෂමේන්තුව කළ දුන්නේ මට කෝල් එක දැනගාම අතන පිළිගැනීමේ දාර්ක කියලා තියනවනේ මෙහෙම කෙනෙක් එනෝ මෙයාව මල්මාල දාන්න එපා මෙයාව අරගෙන ඉන්න අදාළ ස්ථානෙට ඒක කරාද කරේ නෑ විනාඩි 20 පුටුවල මම මං ඒ නෝනට කියා දුන්න රාජකාරී කරන ක්‍රමය දැන් මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන ජනාධිපතිතුමා ඕගොල්ලෝ මෙතන ෆෝන් වලින් ලව් කර කර ඉන්නවා අපි ඇයි ලෝකෝන්ට සහයෝග ලබා දෙන්න හදනවා අපි පුටුවට කරුණාකර දෙන්න මගේ ෆෝන් එකයි අඳුනම් පදයි කට උත්තර ගන්න ඕන නම් අපේ ගෙදර තියෙන පැලන්නවත්තේ ගෙදරට එන්න කියලා මම සීයඩේට කියලා මං ආවා දැන් ඔන සීයඩේ කියනවා දුරකථන අංක දාන්නු දුරකථන අංක වලින් මිනිස්සුන්ට කියන මිනිස්සු දරුවගේ රූපේ බලාගෙන ඉරිදි වලින්ද අංජනංග වලින්ද දරුවට වෙච්ච දේ දැන් වුණා දැන් මොන මගුලක් කරන්නේ දරුවට දැන් කරන්න තියෙන්නේ දරුවා ඉදිරි අනාගතය සුරක්ෂිත කරන්න දරුවා විදේශ රටක පදිංචි හැදීම මේ වන් විට මේ දරුවගේ ජීවිතේ නෑ මම වග කියලා කියදෝ කියනවා මේක නෑ අපේ හාමුදුරනේ බුද්ධ පුත්‍රයනේ පාරේ ළඟින හැම දෙයකම තුවන අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා රහත්ලාද අපි අහනවා මහානායක හාමුදුරනේ ඔබ වහන්සේලා අන්තර්ජංජාලය බලන්නේ නැද්ද අපි අහනවා ගෞරව කරන මේ වෙනි පිළිතුරු සිවිල් ක්‍රියාකාරීන්ට පෞද්ගලික ගයන් ගාල්ලගේ මාධ්‍යවේදියා දේශීය පත්‍රයේ මට කතා කරා මේ සම්බන්ධ විස්තර ගන්න මම විස්තර ගන්න අදාළ තොරතුරු ඔහුට ඇව්වා මගේ WhatsApp මාර්ගයෙන් ඔහුගේ Facebook ගිලම අත්widetilde ඇව්වා දැන් අපි මේ සම්බන්ධව Facebook සමාගමට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා මේ සිද්ධිය කතා කර Facebook account 50කට පමණ මෙන්නුවට බ්ලොක් කරලා දිනවා කවුද මේ කරන්නේ අපි අහන්නේ ඒක ඒ නිසා මේක වීඩියෝ එක මුදාහල පුත්කලා හොයාගන්න පුළුවන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවත් මේ රටේ තොරතුරු තාක්ෂණයට Facebook සමාගම අපේ ගිලම අත්widetilde නම් උන්ට බැරිද මේක ටොපික් එක හොයාගන්න ලංකාන්තුව දැනුවත් කරන්න බුද්ධයන්සවට ජාත්‍ය සම්බන්ධතා නැද්ද ලංකා නියෝජිත Facebook මේ නැද්ද අපි අහනවා මේ තමයි ඇත්ත ඒ නිසා ආණ්ඩුවට කියනවා ගෝඨාභය රාජපක්ෂලත් මහින්ද රාජපක්ෂත් අපි කියනවා මේ මැතිවරණයේ අසේල සම්පත් මේ රටේ දරුවෝ වෙනුවෙන් මේ රටේ ආහාර වෙනුවෙන් මේ රටේ පාරිභෝගිකය වෙනුවෙන් මේ රටේ අනිකුත් කර්මාන්ත වෙනුවෙන් සංවිධාන හදලා ඒ වෙනුවෙන් පෙනී දලා ඒ වෙනුවෙන් දිවි පරද කළා ජනාධිපති තුන්දෙනෙක් සටන් කර මම බයිනෝ පාරට ඉදිරි මැතිවරණයේදී දරුවෝ වෙනුවෙන් නියෝජනයක් ලබා ගැනීම සඳහා මොකද එකෙක් මීක් නෑ දරුවෝ ගැන විපක්ෂ නායකවරයා විතරයි මේ වෙනුවෙන් කතා කරේ අනිත් පැත්තේ ජනතා වික්ති පෙරමුණෙන් වසන් සමරසිංහ කතා කරලා දේශපාලන පක්ෂ වලින් අනික් එකෙක්වත් කටේ පිට්ටු උන්ට පුළුවන් උකුස්ස ගහන්නයි අරක් ගහන්නයි මේක් ගහන්නයි මේ දරුවා ගැන මම කතා කරන්නේ ඒ නිසා අද හඬ පරීක්ෂණය කියලා තිබෙනවා හඬ නෙමේ පරීක්ෂණ කළ යුත්තේ මේ පටියේ මේ වීඩියෝ පටියේ තියෙන දරුවා ඒ සිටින තැන ඒක මුදාහරපු කෙනා ඒ වගේම මීට කලින් බාල අපයෝජනක් ගැන කතා කරපු පියු විහංසමාලි රංජන් රාමනායක මෙයාලා ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන බලා දන්න ළමා අපයෝජනේ මොකද්ද පියු විහංසමාලි Facebook එකේ දාලා තියෙන මේ දරුවගේ ෆොටෝ එක දාලා වහම නරුමේ අත්තරම් ගන්න කියලා පියු විහංසමාලි දන්නවා මේ වීඩියෝ එක දැම්මේ කවුද කරේ කවුද සියල්ල එහෙම තියෙද්දි ගරු රජේ ලිඳාරි වගකීතු මහත්තුරුනි ඔගොල්ලන්ට අසූචි පහ වුණන් පස්සේ ඔයගොල්ලෝ බොරු වැඩ කළ වැඩක් නෑ මාසෙයි දවස් 7ක් ද 10 සමානක් අද වෙනතුරු බැරිද තියෙන ඔයගොල්ලන්ට මේ වැඩේ හොයාගන්න දුරකථන අංක දාලා වැඩක් නෑ දුරකථන අංක දාන්න පොල්වල මිලහන්න එහෙම දාන්න හූ රජේ මාත දිනෝනේ රජේ මාත්‍ය දාන්න දරුවාගෙන විස්තරේ දරුව හොයාගන්න බැරි නම් මේ රටේ බුද්ධ්‍යාංශ මේ සිවිල් සංවිධාන පස්සේ ආයි උදේ පාන්දර 7ට කෝල් කරලා අද මොනවද වැඩ අරෝමිය වහන්න ඕනේ නෑනේ
ඒ අංශ දාන්න කොයිගොල්ල හොයන්න. ඒ නිසා දරුවගේ ජීවිතයේ අනතුරයි. දරුවා මේ තුරු ජීවිතෙන් අතුර නැහැ කියන 180ක විශ්වාසය මට තිබෙනවා. ඒ නැත්තම් මොන යම් වගේ එළියෙ එහෙම නැත්තම් මේ දරුවා විදේශගත කරලා එහෙම නැත්තම් දරුවා මොන යම් ස්ථානයක රඳවාගෙන මේ දරුවා ඉන්න මේ දරුවගේ ජීවිතයේ අනතුරේ අපේ පාපතරය හොයාගන්න පුළුවන්. ඉස්සල්ලා හොයාගන්න මේ දරුවව, මේ දරුවව හොයාගන්න. ඒ නිසා ආදරණීය අප්පච්චිට, අප්පච්චිගේ ආදරණීය මල්ලි ජනාධිපතිට වැඳලා ඉල්ලන, වැඳලා වැඳලා ඉල්ලන්නේ, වැඳලා මේ දරුවට වෙච්ච දේ රටට කියන්න. එහෙම නැති වුණොත් ඊළඟ වෙන මැතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගානේ මේ වීඩියෝ එක පෙන්වන එක පෙන්නනවා. හිර හතේ ගියත් මේ අසින සම්පත් කියනක මේ ස්ථානයේ ප්‍රකාශ කරනවා. ඒ නිසා සද්දබද්ද වැඩක් නැහැ. දින හතක් තියෙන මාර්තු අට කාන්තා දිනය. කාන්තා දිනයේදී මම ඔය අපරාධ ප්‍රතිපාර්තමේන්තු වලක මා රාත්‍රික උපවාසයක් ආරම්භ කරනවා. මේ සිදුවීම හොයාගන්න බැරි වුණොත් කියන එක මේ අවස්ථාවේ වක්කීමක් ඇතුව එන්නම් පෙර කේන්ද්‍රය ප්‍රකාශ කරනවා. ඒ නිසා සියලු දෙනා අවදි වෙන්න. මේක ඇත්ත. මේක හඬ අපේ පිටිපසෙන් ඇහෙන්නේ FM නාලිකාවක රූපවාහිනී නාලිකා සංවාදයක්. ඒකත් එක්ක යම් සත්‍යයක් තුළ විධානයක් දෙන එක. ඒක නෙමේ ප්‍රශ්නය. දරුවගේ මූණ පැහැදිලිව පේනවා. දරුවා සූර්යයා දාන් ඉන්නවා. අදාළ ප්‍රදේශ සියල්ල පෙන්නනවා. වහාම දරුව හොයාගෙන පිළියම කරන්න. එහෙම නැතුව මේ ඡන්දෙදි Tamanට වෙන කැල්ලම ගන්න. අරෙන් මේ වංගු දාලා ඒ දේවල් නැතුව සැබෑ පිළිතුර හොයන්න. පියුමංස මාලි ගඳවන්න, රංජන් ගඳවන්න, ගන්නකට උත්තර අහන්න බලගේ අපයෝජනේ මොකද්ද? කවුද මේක දැම්මේ ගෙන්නන්න? මාවත් ගෙන්නන්න. මම මටාවේ ශාම්ලිලියච්චි ගින්නේ. එයා කියන්නේ එයාට අපි කොහෙන්ද කියලා. ඒ නිසා අපි දෙන්නම් අපරාධ ප්‍රතිපාර්තමේන්තුවත් ළමාර අධිකාරියටත් බැරි නම් අපි දෙන්නම් උත් මේ වට කරුණු වහාම මේ සම්බන්ධව මාර්තු වටවෙන්දර කලින් මේ ප්‍රශ්නය විසඳුන්නේ නැතු වුණොත් හැමදාම කරන්නේ උපවාස කට්ටියේ අවසාන මොහොතදී ගොඩ එනවා. හැබැයි මම ජීවිතේ කැප කරපු මිනිහෙක් මැරුණත් එකයි නැතත් එකයි මම ඒ වෙනුවෙන් අපරාධ ප්‍රතිපත්ති මිනිස්සුලා වාඩිනවා කියන එක ඉතාවක් ප්‍රයත්න ප්‍රකාශ කරනවා. ඒකම මේ වෙලාවේ කියන්න ඕනේ ඉතාම කනගාටුදායක සිදුවීමක්. අවුරුදු ගානක් තිස්සේ අපි මේ රටේ ආහාර පාන ගැන කතා කරනවා, මේ කරනවා, මේ කරන කිසිසේත් මේ සම්බන්ධව අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ සම්බන්ධව නියෝජනයක් ලබාගෙන විසඳා මාජන දැනුවත් කරමින් ප්‍රධාන පක්ෂවල අපි ඉල්ලීමක් කරනවා. අපිට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න මේ රටේ දෙයක් කළ දෙන්න අපි